ඉහි ජීවිතයේ භාවනාව කියන කාරණේද මහත්තයෝ හැම වෙලාවෙම මේ දැන් විවාහ ජීවිත ගත කරගෙන ඒ කටයුතු කරන වෙලාවේදී අපි අනිත්‍යයි කියන සංඥාව සීමා විස්මෝ ගන්න යන්නේ නරකයි. තේරෙනවද? මොකද එහෙම කළොත් ප්‍රශ්න මතුවෙනවා. විවාහ ජීවිතයේදී ගිහි ජීවිතයේදී ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා හැම වෙලාවම තමා කරන්නා වූ ඇසුරු කරන්නා වූ හැම දෙයකම අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියන්නේ. දැන් බුදුරජාණන් දැන් අපි ගියමු බිම්බිසාර රජුව සෝවාන් ඵලයටපත් වෙලා රාජ්‍යයක් කළානේ. බිම්බිසාර රජුව සෝවාන් ඵලයටපත් වෙලා රාජ්‍යයක් කළා. එතකොට විසාකාව සෝවාන් ඵලයටපත් වෙලා අර කෝටි ගාණක් වටින මේල පළඳනාව පළඳගෙන හිටියා. තේරෙනවා? ඒර සිටුමැදුර හිටියා සෝවාන් වුණා කියලා සිටුමැදුරව අතහැරලා ගියේ නැහනේ. අනේ පිළිසිද්ධ මා සෝවාන් වෙලා අර කෝටිපතියෙක් වෙලා සාසනයේ ප්‍රධාන දායකයා වෙලා හිටියා. ඒ වගේ අප්‍රමාණ පිරිස් මහත්යෝ ගිහි ජීවිතයේ තුලදී තෙරුවන් කෙරේ අචල සද්ධාව සකස් කරගෙන සීලය ආර සීලයක් හැටියට රැකගෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ගිහි කටයුතු සිදු කරනවා. මොකද එයා බිරිඳව ආශ්‍රය කරන්නේ බිරිඳව දරුවාට යුතුකම් ඉටු කරන්නේ බිරිඳට යුතුකම් ඉටු කරන්නේ මහත්යෝ කුසලයක් හැටියට. එයා කවදාකවත් යුතුකම් පක්ෂයෙන් බැහැර වෙන්නේ නැහැ. සමාජයට වෙන්න තියෙන යුතුකම් අම්මා තාත්තට වෙන්න යුතුකම් බිරිඳට දරුවාට වෙන්න තියෙනකම් අකුරට එයා ඉටු කරනවා. මොකද එයා දක්ෂයි මහත්තයෝ ඒවා තුලින් කුසලයක් මතු කරලා ගන්න. එයා දක්ෂයි. එයා දකින්න එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකපු කෙනෙක්. එයා දකින්න මට මේ වගේ බිරිඳෑවරු ලක්ෂ ගාණක් සංසාරේ ඉන්නේ නැති කියලා. මට මෙවැනි දරුවන් ලක්ෂ ගාණක් සංසාරේ ඉන්නේ නැති කියලා එයා දකින්න. මොකද එයා පංච උපාදානස්කන්ධය දැකලා තියෙන්නේ. ඒ නිසා මහත්තයෝ එතනදී එයා ඒවා ඇසුරු කරමින් ඒවා අනිත්‍යභාවය දකිමින් ඒවට යුතුකම් පක්ෂයේ ඉටු කරමින් සාර්ථකම ජීවිතයක් කරා ඉස්සරහට යන කෙනෙක්. එනිසා හැම වෙලාවම ගිහි හැය මාත්‍රේ මුල් වෙන්න ඕනේ තෙරුවන් කෙරෙහි වූ අසල ශ්‍රද්ධාවට. ඉගෙන හැකිතාක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්න. හැකිතාක් පින්කම් වල යෙදෙන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම සිල්පද පහ මාත්‍යෝ නිරයතුරුම ආරක්ෂා කරගන්න. සංසාර බය දකමින් සීලය ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගනිමින් ඒවැය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. දකිමින් මහත්ය රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. තමන්ට පුළුවන් නම් එරමිනිය ගොතාගෙන පැයක් භාවනා කරන්න. රූපේ අනිත්‍යභාවය දකිමින් භාවනා කරන්න. සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. එතකොට ආයතන 6 හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. දෙතිස් කුණුපය හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. රූපයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව සේවෙන ආකාරයෙන් රූපේ අනිත්‍යභාවය දකිමින් පුළුවන් තරම් ජීවත් වෙන්න. නමුත් සීමාව ඉක්ම අනිත්‍යයි කියලා මහත්යෝ සෝවාන් ඵලයට යන ගමනේදී ගිහි කෙනාට අයින් කිරීමක් කියන දෙයක් කියන්නේ නැහැ. දැන් බිරිඳගෙන් අයින් වෙන්න ඕනේ දරුවගෙන් එහෙම දෙයක් නැහැ. මහත් මෙතන කසාද බැඳ නැති කෙනෙක් ඉන්නෝ නම් එයා මේ මොහොතේ සෝවාන් ඵලයට පත් වුණා නම් එයා ලබන සුමාන විවාහයක් කරා යන්න පුළුවන්. මොකද එයා තුල කාම රාග පිටික තියෙනවා. තරුණෙක් සෝවාන් ඵලයට පත් වුණා නම් එයාට ඊළඟ සුමාන විවාහයක් කරා යන්න පුළුවන්. නමුත් එයා කාමයේ වර්ධවා හැසිරීම වලට යන්නේ නැහැ. විවාහය කියන්නේ කාමයේ වර්ධවා හැසිරීමක් නෙමෙයි. නමුත් සෝවාන් ඵලයට පත් වෙච්ච උපසම්පදා භික්ෂුවක් කවදාකවත් කාමයේ උදෙසා සිවුරු ඇරලා යන්නේ නැහැ. මොකද එයාගේ සීලය ප්‍රාතිමෝක්ෂ සීලය. ගිහියගේ සීලය පංච සීලය එතන වෙන්නේ. එනිසා ගිහි කෙනෙකුට සෝවාන් ඵලයටපත් උනත් විවාහයක් කරා යන්න පුළුවන්. සකෘදාගාමි වෙනකොට තමයි එයාගේ කාමරාග පිටිකෙන් හුදාක්ම හීන වෙන්නේ. අලුයට තියෙන ගින්දර වගේ වෙන්නේ. අනාගම වෙනකොට සම්පූර්ණයෙන්ම නැතු යන්නේ. එනිසා සෝවාන් ඵලයටපත් වෙන ගිහි අය කරන්න ඕනේ තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් පක්ෂය අකුරට ඉටු කරනවා. අනුන්ව සතුරු කරලා ඒ සතුටෙන් තමගේ අධ්‍යාත්මී ශක්තිමත් කරගන්න. අනුන්ව සතුරු කරන එක තමයි ලොකුම අත්හැරීම ගිහිගෙනා. බස් එකක යනවා නම් සීට් එක දෙන්න කෙනෙක් ආව දෙපාරක් හිතන්නේ නැතුව අපි දෙන්න ලෑස්ති වෙන්නේ. අපිට අපේ සීට් එක නැගිටින්න බැරි නම් අපිට කවදාකවත් පංච උපාදානස්කන්ධයක් අතහැර ගන්න බැහැ. ඒ නිසා මේ පොඩි තැනින් අපි පටන් අරගෙන ඉහළට යන්න ඕනේ. ඒ නිසා අපේ වෘතියෙන් වේවා අපේ කරන චේෂ්ඨය වේවා හැම වෙලාවම අනුන්ව සතුරු කරලා ඒ සතුටෙන් අපේ අධ්‍යාත්මය අපි ශක්තිමත් කරගන්න. ඒ කියන්නේ අනුන්ට හොරා පියාගෙන් යමක් ගන්නවා. නමුත් එයා සතුරු කළේ නැත්නම් අපිට යමක් ගන්න බෑ. අපි තුනක් සකස් වෙන්නේ දේශය. ඒ සෑම්බලම අනුන්ව සතුරු කරලා එයාට හොරා අපේ අධ්‍යාත්මයේ ශක්තිමත් කරගන්න. ඒවා තමයි පුත්සල් පින් කියන්නේ මහත්. ඒවා අයෝමේ ශක්තියක් වශයෙන් නැගිටලා එනවා. ඒක ගිහි ජීවිතේ එකයි කරන්න තියෙන්නේ. හැකිතා පින්කම් සිද්ධ කරමින් විනේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. සිල් රකිමින් සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. දකිමින් මහත්යෝ ඇසුරු කරපු දේ බයක් නැතුව ඇසුරු කරන්න. ඒ කර්මින් මේ ධර්මයේ තුල ඉස්සරහට යන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය. මාර්ගයේ තුල විශ්වාසය. මාර්ගය කියන්නේ අරහතන්ගේ මාර්ගය දකින්න ඉස්සරහට යන්න. සීලෙන් පරිපූර්ණ නම් සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ ඒ සියල්ලම සම්පූර්ණ. සීලෙන් පරිපූර්ණ නම් සම්පූර්ණ. සීලෙන් පරිපූර්ණ නම් සම්මා කම්මන්තයන් පරිපූර්ණ. ඉතින් සද්ධාවත් එතනින් පරිපූර්ණ. එනිසා මේ අරහතන්ගේ මාර්ගයේ මාර්ගාංග ටික බලමින් ඒ මාර්ගය ඔස්සේ යන්න. මේක මගේ ළඟ තියෙනවද මේක මගේ ළඟ තියෙනවද නැද්ද නැත්නම් මේවා ඇති කරමින් ඉස්සරහට යන්න. එතකොට සම්මා සතිය කියන කාරණේ දෙයම තමයි තුල සකස් වෙනවා. අනන්න